අපි දේශපාලන වශයෙන් අපි විශ්වාස කරනවා මේ ජාතිවාදී යුද්ධය අවසන් කරන්න කළ හැකි හොඳම විසඳුම මේ රටේ දේශපාලන බලය පළාත් වශයෙන් විමධ්‍යගත කරලා ඒ පළාත් තුළ තියෙන ඒ ප්‍රදේශවල තියෙන පොදු ප්‍රශ්න ඒ ආකාරයෙන් විසඳගන්න සෑහෙන තරමද්දුරට නිදහසක් දුන්නොත් බලයක් දුන්නොත් මේ යුද්ධය උතුරේ විතරක් නෙවෙයි අනාගතයේ බාගලට වෙන ප්‍රදේශවල පවා ඇතිවෙන්න තියෙන ඒ සියලු යුද්ධ සියලු ප්‍රශ්න වළක්වන්න හොඳම ක්‍රමය මේකයි කියන එක අපි විශ්වාස කරනවා. මේ යුද්ධය නවත්ත ගන්න නම් මම හිතන හොඳම ක්‍රමය මේකයි. මේක ක්‍රියාත්මක වුණොත් බලය දේශපාලන බලය පරිපාලනමය බලය විමධ්‍යගත වුණොත් මම හිතන එතකොට තමයි ආයේ සටන්න ඇති නොවෙන්නේ. එතකොට දේශ සීමා තියෙනවා. පැහැදිලි සීමා තියෙනවා. පැහැදිලි බලය විමධ්‍යගත වීමක් තියෙනවා. ඒ බලය පරිහරණය කරන ඒ බලය යොදවන ස්ථීර පැහැදිලි නායකයෝ ඉන්නවා. පුද්ගලයෝ ඉන්නවා. එතකොට මෙතන ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් මේ බලය තියෙන්නේ කාගේද? බලය පාවිච්චි කරන්නේ කොහොමද? කවුද මේ පුද්ගලයෝ? කවුද මෙයාගේ නායකයෝ? කොහෙද එයා ඉන්නේ? ලංකාවේද ඉන්දියාවේද කියන එක? කොහෙද දේශ සීමා? මේක උතුරට විතරද නැත්නම් උතුරයි නැගෙනහිරයිද? එහෙම නැත්නම් දැන් ඊටත් වඩා මෙහාට රජරට ප්‍රදේශයට ඇවිල්ලාද? දැන් හරි අවිනිශ්චිතයි. නමුත් පළාත් වශයෙන් මේ රට බෙදලා පාලනය කෙරුවොත් ස්ථීර දේශ සීමා ස්ථීර බලයක් පරිහරණය කරන ඒ බලය ජනතාව වෙනුවෙන් යොදවන පිරිස් පුද්ගලයෝ පක්ෂ සංවිධාන අපිට පැහැදිලිව පේනවා. ඒ අයගෙන් යම් කිසි වැරදක් වුණොත් ඒ වැරද්ද කොහොමද වෙන්නේ? කවුද කරන්නේ කියන එක පැහැදිලි. අද මේක මෙයාට පැහැදිලි නෑ. කරන වැරද්ද පැහැදිලිත් නෑ. ඒ වැරද්ද කරන පුද්ගලයෝ පැහැදිලිත් නෑ. මේ විදිහට මේ යුද්ධය අවසන් නොකෙරුවොත් මිනිස් ඝාතනයක් තුලින් අපිට මෙච්චරකල් හිමිවලා තිබුණු උතුරු නැගෙනහිර කියන එක නුදුරු අනාගතයේ දවසක අපිට අහිමි වෙයි. ඒ අහිමි වීම වළක්වන්න තියෙන හොඳම වැඩපිළිවෙල තමයි පළාත් සභා යෝජනා. මම හිතනවා අපි ලාංකිකයෝ හැටියට මේ රටේ අඛණ්ඩතාවයක් බලාපොරොත්තු වෙනවා නම් ඒකීය ලංකාවක් බලාපොරොත්තු වෙනවා නම් අපිට තෝරගන්න තියෙන හොඳම වැඩපිළිවෙලයි මේ පළාත් සභා. ඒකෙන් රටේ ඒකීයභාවය රැකෙනවා මිසක් ඒකීයභාවය බිඳෙන්නේ නැහැ. මොකද මම හිතනවා මේකේ ප්‍රධාන වැරද්ද අපි හුඟ දෙනෙක් කල්පනා කරන්නේ මේ බලයේ විමධ්‍යගත කිරීමෙන් ලැබෙන ඇතිවන මේ පළාත් ආණ්ඩු දෙකක් දිහා විතරයි අපි බලන්නේ. ඒක හරි වැරදි හරි අසාධාරණයි. උතුරට ලැබෙන සියලු වරප්‍රසාද දේශපාලන පරිපාලන වරප්‍රසාද දකුණට ලැබෙනවා. බස්නාහිරට ලැබෙනවා. ඒ වගේම දකුණට නැත්තම් බස්නාහිරට රජරටට වයඹට ලැබෙන බලතලවලට වඩා මම හිතන අබමල් රේණුවක් තරම් දෙයක්වත් වැඩියෙන් උතුරටවත් නැගෙනහිරටවත් ලැබෙන්නේ නැහැ. ඒකෝ අපි බැලිය යුත්තේ රතම එකක් හැටියට මිසක් දැන්නම අපි පුරුදු වෙලා තියෙනවා පංගුවක් අය අපි නම් නෙවෙයි මේ උතුර නැගෙනහිර කියන එක වෙන් කරලා බලන්න. ඒක හරි අසාධාරණයි. ඒ සියලු වරප්‍රසාද රජයේ සියලු දීමන සියලුම දේවල් දකුණටත් ලැබෙනවා. ඉතින් ඒකෝ අපි මම හිතන සන්තෝෂ වෙන්න ඕන මෙතෙක් රටේ එක තැනකට කේන්ද්‍රගත වෙලා තිබුණු දේශපාලන බලය පරිපාලන බලය ප්‍රාදේශීය වශයෙන් විමධ්‍යගත වෙනවා නම් හැම ප්‍රදේශයක්ම මම හිතනවා සමබරව දියුණුවේයි මේ ක්‍රමය ක්‍රියාත්මක වුණා. හැම ප්‍රදේශයකම ජනතාවට රටේ පාලනයට ගම්මැත්තමේ ඉඳලා සහභාගි වෙන්න පුළුවන්. ගම්මැත්තමේ ඉඳලා ගොඩනැගෙන නායකත්වයක් ඇති වෙනවා. එතකොට ඒක අනාගතයේ මේ ප්‍රාදේශීයව ගොඩනැගෙන නායකත්වය මහා ආණ්ඩුව දක්වා වර්ධනය කරගන්න උතුරේ හෝ දකුණේ හෝ ඕනෑම ප්‍රදේශයක හැකියාව තියෙන අපේ රටවැසියන් අවශ්‍යතාවය තියෙන අයට කැපවීම උනන්දුව තියෙන අයට මම හිතනවා ඉතාමත්ම හොඳම වැඩපිළිවෙලක් මේ රටේ පාලන තන්ත්‍රයට සහභාගි වෙන්න ප්‍රාදේශීය මට්ටමින් ඉඳලා ගොඩනැගෙන්න. එතකොට ඒක හරි හොඳ ක්‍රමයක්. එතකොට තව ප්‍රශ්නයක් තියෙනවා බිහිතියක් තියෙනවා. උතුර නැගෙනහිර පළාත් දෙකම සිංහල ජනතාවට අහිමි වෙයි කියලා යන්නවත් ලැබෙන්නේ නැති වෙයි කියලා පළාතට. මම හිතන එක අවංකව කතා කරනවා නම් යන්න නොලැබෙන්නේ මේ ක්‍රමයේ තිබුණොත්. මේ ක්‍රමයේ ප්‍රයතුන සදාකාලිකව අපිට කැමති වුණත් අපිට බාගලාට උතුරට නැගෙනහිරට යන්න ලැබෙන්නේ නැහැ. අපේ හුඟ දෙනෙක් උතුර නැගෙනහිර හිටපු ජනතාව අද දකුණට ඇවිල්ලා අකමැත්තෙන් හෝ කැමැත්තෙන් ඇවිල්ලා. මම හිතනවා පාලන බලයේ විමධ්‍යගත වුණොත්
මෙරටේ ආය පාරක් සාමය කියන එක ගොඩ නැගුණොත් කිසි බයක් නැතුව ආය උතුරේ හිටපු දීවර ජනතාවට ගොවියන්ට ඒ වගේම උතුරේ වෙළඳ ව්‍යාපාර කරපු අයට කිසි බයක් නැතුව ඒ ප්‍රදේශයට ආය යන්න පුළුවන්. මේ රටේ සංස්කෘතිය ගත්තත් මම හිතන අපේ ද්‍රවිඩ සිංහල සම්බන්ධකම හරි විශාලයි. ආගම අතින් ගත්තත් හැම පන්සලකම තියෙන දේවාලයක්. අපි බෞද්ධ හැටියට අපි මං හිතනවා පන්සල් යනවට වඩා කතරගම යන්නයි අපි වැඩි කැමැත්ත දක්වන්නේ. අපි භාෂාව ගත්තත් වැඩි වචන සංඛ්‍යාවක් ඒ ඉන්දියාවෙන් ආපු අපේ සංස්කෘතික ගතිගුණ ගති ලක්ෂණ බැලුවත් එහෙමයි. අපේ ආහාර අපේ සිනමාව මේ අපි කරන චිත්‍රපටි ගත්තත් එහෙමයි. කතා ගත්තත් නඳුරාසින් සංගීතයත් එහෙමයි. එතකොට මං හිතනවා මේ ලෝකේ වෙන කිසිම රටක පුරවැසියන්ට වඩා අපිට සුහද විය හැක්කේ ඉන්දියානුවන් එක්කයි කියන එක මගේ ස්ථිර නිගමනයක් විශ්වාසයි. මොකද අනිත් එක අනිත් අපි ඈත යුරෝපයේ නැත්තම් ඈත පෙරදිග රටවල් දිහා බලන්න ඉස්සෙල්ලා අපි ළඟම ඉන්න මහා බලවත් රට ඇතක්ම 18කට එහා ඉන්න ඒ රට ඒ පුරවැසි අපේ මිතුරන් කරගත්තොත් මම හිතනවා මේක සංස්කෘතික වශයෙන් නෙමෙයි ආර්ථික වශයෙන් ඒ වගේම කෘෂිකර්ම ඒ වගේම කර්මාන්ත වශයෙන් ගත්තත් අපිට ලොකු වාසියක් සැලකෙයි. ඉන්දියාවත් ලංකාවත් සුහදව ජීවත් වෙන්න පුරුදු වුණා.